ආයුබෝවන්. උණ කැස්ස හෙම්බිරිස්සාව වගේ වර්තමාන සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට දැන් ගැස්ට්‍රයිටිස් තියෙනවා. සමහරක් විට යම් කිසි දවසක ජීවිතයේ ඔබත් ගැස්ට්‍රයිටිස් තත්වෙන් පීඩා විදි අයෙක් වෙනවා වෙන්නට පුළුවන්. ඉතින් අපි සුළුවෙන් හිතුවට ගැස්ට්‍රයිටිස් කියන්නේ එතරම් සුළුවෙන් දැකිය හැකි රෝගයක් නෙමේ. එසේනම් අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වන්නේ ගැස්ට්‍රයිටිස් තත්වය ගැනයි. වෛද්‍යතුමනි, මම මුලින්ම ඔබතුමන්ගෙන් දැනගන්න කැමති ගැස්ට්‍රයිටිස් හැදෙන විදිහ කොහොමද කියලා. ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ ආමාශය අභ්‍යන්තර භිත්තියේ ප්‍රධානට ලක්වීමේ ක්‍රියාවලියක්. ඉතින් මේ ආහාර ජීර්ණය තුළදී හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ නොයෙකුත් ජීර්ණ එන්සයිම් වර්ග ආමාශයේ ඇතුළට ස්රාවීම සිදු වෙනවා. ඉතින් මේ ඇතුළට ස්රාව වෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ ජීර්ණ එන්සයිම් වලින් ආමාශික භිත්තියට හානි වීම වළක්වීම සඳහා ආමාශය අභ්‍යන්තර ශ්ලේෂ්ම ස්තරේ පවතිනවා. ඉතින් යම්කිසි හේතුවක් ඉඳා මේ ආමාශය අභ්‍යන්තර ශ්ලේෂ්ම ස්තරේ හානියට ලක් වෙනවනම් මේක ප්‍රධාන තත්ත්වයට පත් වෙනවනම් මෙන්න මේ තත්ත්වය තමයි අපි කියන්නේ ගැස්ට්‍රයිටිස් කියලා. ආමාශය ඇතුළේ ගෑස් පිරුණම විවිධ සංකූලතා මතුවෙනවා. ඇත්තටම ආමාශයේ ගෑස් පිරුණම ඩොක්ටර් මොකද වෙන්නේ? ආමාශය අභ්‍යන්තර ශ්ලේෂ්ම ස්තරේ ප්‍රධාන පත්වීමත් සමග උදරාශ්‍රය දැවිල්ල හට ගන්නවා. වේදනාත්මක ස්වභාවය හැට ගැනීම සිදු කරනවා. ඊට අමතරව වාතයේ පුරා දමන ස්වභාවයක් ඇති වෙනවා. ඊට අමතරව ඔක්කාර ස්වභාවය, වමන ස්වභාවයත් දක්නට ලැබෙනවා මේ ගැස්ට්‍රයිටිස් සමග. ගොඩක් අය හිතන කාරණාවක් තමයි ගැස්ට්‍රයිටිස් ඇති වෙන්නේ සමහරක් වෙලාවට අපි නිවැරදි විදිහට ආහාර ගන්න නැති හින්දා කියලා. ඒත් තවත් හේතු බොහොමයක් තියෙනවා. වෛද්‍යතුමනි, ගැස්ට්‍රයිටිස් ඇති වෙන හේතු මොනවද? මූලිකම ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා හේතු වෙනවා අපි ගන්න ආහාරය. ආහාර රටාව සහ ආහාර වර්ග මොනවද කියන එක. ඊට අමතරව සමහර ඖෂධ වර්ග සහ ආමාශයාශ්‍රිත වැවෙන සමහර බැක්ටීරියා වර්ග හේතු වෙනවා. ඒ වගේම අපි මානසික ස්වභාවය මොකක්ද කියන එක. අපි ගොඩාක් කාලයක් මානසික තෙරපීමේ, මානසික පීඩනයෙන් ජීවත් වෙනවා නම් අන්න ඒකත් හේතු වෙනවා ගැස්ට්‍රයිටිස් ස්වභාවය සඳහා. ඔබත් ගැස්ට්‍රයිටිස් තත්වයෙන් පීඩා විඳින අයෙක් නම් බොහෝ අවස්ථාවලදී ඔබේ අවධානය යොමු නොවන විවිධ ආහාර පුරුදු රටා තියෙනවා වෙන්නට පුළුවන්. වෛද්‍යතුමනි, ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්න බලපාන ආහාර පුරුදු මොනවද? ඔව්, අපි කතා කරා ගැස්ට්‍රයිටිස් සඳහා හේතු වන හේතු කාරණා පිළිබඳව. ඒ අතර විශේෂයෙන්ම අපි සැලකිය යුතුයි ආහාර පුරුදු පිළිබඳව. ඉතින් නිසි වෙලාවට අපි ආහාර ගන්නවද කියන එක පළවෙනි කාරණය. අපි නිසි වෙලාවට ආහාර ගන්නේ නැත්තම් මොකද වෙන්නේ? අපේ ආමාශිකය යුස මගින් ආමාශයේ ශ්ලේෂ්මල ස්තරයට හානි පමනල ඒක ප්‍රධාන තත්ත්වයට පත් කරලා ගැස්ට්‍රයිටිස් සඳහා හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගන්නවද කියලා බලන්න ඕනේ ගොඩාක් රසකාරක දැමුව ආහාර. මෙන්න මේ රසකාරක සහිත ආහාර දීර්ඝකාලීනව පාවිච්චි කිරීම තුළුනුත් අපිට ගැස්ට්‍රයිටිස් ස්වභාවය ගෙන දෙනවා. ඊට අමතරව අධික පිටි සහිත ආහාර, අධික තෙල් සහිත ආහාර, මෙන්න මේ වගේ විශේෂයෙන්ම ආමාශයාශ්‍රිත ගෑස් ස්වභාවය වැඩි කරලා දෙනවා. මෙන්න මේ වගේ තත්ත්ව ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ඊට අමතරව කාලීනව මද්‍යසාර භාවිතය සහ දුම්පානයත් ගැස්ට්‍රයිටිස් සඳහා විශේෂයෙන්ම හේතු සාධක වෙනවා කියලා මතක් තියාගන්න ඕනේ. මම ඔබට ආරම්භයේදීත් සඳහන් කරා ගැස්ට්‍රයිටිස් කියන්නේ සුළුවෙන් තැකිය හැකි රෝගයක් නෙමෙයි කියලා. බඩ වැඩිවීම ඉඳන් පටන් ගත්තම කැන්සර් එකක් දක්වා මේ ව්‍යාප්තිය සිදු වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, ගෑස් නිසා ඇතිවන දේවල් මොනවද? ගෑස් නිසා උදරාශ්‍රිත දැවිල්ල වේදනාත්මක ස්වභාවය ඇති වෙනවට අමතරව ගොඩක් වෙලාවට නිරන්තරයෙන් මේ ආමාශික අභ්‍යන්තර ශ්ලේෂ්මල ස්තරය ඇසිඩ් වලින් හානියට ලක්වීම සහ බැක්ටීරියා වර්ග ආසාදනය නිරන්තරයෙන් හානියට ලක්වීම සහ ගැස්ට්‍රික් ආසය ඇති වෙන්න පුළුවන්. ගෑස් ආමාශයාශ්‍රිත තුවාල හට ගැනීම සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ තුවාල දීර්ඝකාලීනව පවතිනකොට මෙන්න මේක ආමාශයාශ්‍රිතව පිළිකා තත්ත්වයකට වුණත් වර්ධනය වීමේ හැකියාව පවතිනවා. එම නිසා ගැස්ට්‍රයිටිස් කියන තත්ත්වය නොසලකා හැරිය හැකි රෝගාබාධයක් නෙමෙයි. ඒකන නිසි පිළියම් කිරීම හරහා සුව කරගත යුතු රෝග තත්ත්වයක් වෙනවා. ගැස්ට්‍රයිටිස් තත්ත්වය නිසා අපි මේ දැන් සඳහන් කරා වූ ඕනෑම සංකූලතාවයකින් මේ වෙනකොට ඔබ පීඩා විදි අයෙක් වෙනවා වෙන්නට පුළුවන්. ඒ හින්දා ඔබට අවස්ථාව තියෙනවා ඔබේ ජීවිතයේ ගැස්ට්‍රයිටිස් හා සම්බන්ධ ඕනෑම ගැටලුවක් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ලබන සති අපි සූදානම් වෙනවා ඒ ගැටලුවලට පිළිතුරු ලබා දෙන්නත්. ගෑස් ඇති වෙන ලේසි වුණාට ගෑස් නැති කරගන්න ටිකක් අමාරුයි. වෛද්‍යතුමනි, අපි කතා කරමු ගෑස් නැති කරගන්න විදිහ ගැනත්. ගැස්ට්‍රයිටිස් සමනය කිරීමේදී අපි විශේෂයෙන්ම අපේ ආහාර රටාව ගැන අවධානය යොමු කළ යුතුයි. එම නිසා ආහාර රටාව අපි නිසලස සකස් කරගන්නවා නම් ගැස්ට්‍රයිටිස් මිදෙන්න පුළුවන්. අනික තමයි අපි විශේෂ සැලකිලිමත් හේතු කාරණේ මද්‍යසාර සහ දුමැටි භාවිතය. මෙන්න මේ වගේ නු මිදෙන්න ඕනේ. මොකද මේවත් හේතු සාධක වෙනවා ගැස්ට්‍රයිටිස් සත්ව සඳහා. ඒ වගේම අනවශ්‍ය ලෙස භාවිතා කරන වේදනානාශක ඖෂධ භාවිතය. මොකද වේදනානාශක ඖෂධත් හේතු වෙනවා ගැස්ට්‍රයිටිස් ස්වභාවය ඇතිවීම සඳහා. ඊට අමතරව අපි දැනගන්න ඕන කාරණයක් තමයි සමහර බැක්ටීරියා ආසාදන හේතු වෙනවා ගැස්ට්‍රයිටිස් ස්වභාවය සඳහා. එම නිසා නිසි ඖෂධ භාවිතය හරහා අපි මේ ගැස්ට්‍රයිටිස් ස්වභාවය සමනය කර ගැනීම සඳහා ආහාර සහ ඖෂධ භාවිතය යොමු විය යුතුයි. ගැස්ට්‍රයිටිස් තත්ත්වයෙන් ඔබ දැනටමත් පීඩා විඳිනවා නම් මේ තත්ත්වයෙන් වැළකෙන්න
අපි ජීවිතයේ හොඳ ආහාර පුරුදු රට අනුගමනය කළොත් මම හිතනවා ඒක හොඳ පිටිවහලක් වෙයි කියලා. වෛද්‍යතුමනි, අපි ගැස්ට්‍රයිටිස් සත්වය අඩු කරගන්න ඕන නම් එහෙමත් නැත්නම් නැති කරගන්න නම් මොන වගේ ආහාර පුරුදුද අනුගමනය කරන්න ඕනේ? අපි ගැස්ට්‍රයිටිස් සමනය කිරීමේදී විශේෂයෙන්ම ආහාර පුරුදු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නිසි වේලාවට ආහාර ගැනීම ඉතාම වැදගත් වන කාරණාවක්. ඒ වගේම අධික උෂ්ණ සහිත ආහාර, අධික පිටි සහිත ආහාර, ඒ වගේම තෙල් සහිත ආහාර, විශේෂයෙන්ම රසකාරක වැඩිපුර දැමූ ආහාර වලින් වළකිනවා නම් අපිට විශේෂයෙන් මේක වාසගත තත්ත්ව කරන ගැස්ට්‍රයිටිස් සමනය කරන්න. ඒ වගේම ජල පරිභෝජනය හොඳ මට්ටමක තබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල ගැස්ට්‍රයිටිස් සමනය කිරීමේදී ආහාර පුරුදුම පමණක් පවත්වා ගැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි යම්කිසි ඖෂධයක් ඒ සමග භාවිත කිරීම වඩාත්ම යෝග්‍ය වෙනවා. ඉතින් ඒ අතරින් අපිට විශේෂම දක්න ලැබෙනවා ෆැඩ්නා ටමිටි නිෂ්පාදනය. විශේෂයෙන්ම උදර ඉදිරියේ නෙරායම සඳහා නිර්මාණය කරලා තිබුණ එකක් වුණාට මේ නිෂ්පාදනය භාවිත කරලා එහි ඖෂධ අන්තර්ගතය සමග ඉතා හොඳින් ගැස්ට්‍රයිටිස් සමනය කරගැනීමේ හැකියාවක් පවතිනවා. වෛද්‍යතුමනි, ඔබතුමා සඳහන් කරා ෆැඩ්නා ටමිටි නිෂ්පාදනයෙන් ගැස්ට්‍රයිටිස් අඩු වෙනවා කියලා. ඇත්තටම කොහොමද ෆැඩ්නා ටමිටි නිෂ්පාදනයෙන් ගැස්ට්‍රයිටිස් අඩු කරන්නේ? ෆැඩ්නා ටමිටි ගත්තාම ගැස්ට්‍රයිටිස් සඳහා වැදගත් වන ඖෂධ අන්තර්ගතයක් තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. අල්ලු, බුලු, නෙල්ලි, වැල්මි, ඉරමුසු, බෙලිමුල් වගේ ඖෂධ අන්තර්ගතයක් මේ තුල අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ ඖෂධ අන්තර්ගතය උදරයේ සෞම්‍යතාවය හොඳින්ම පවත්වා ගැනීම සඳහා වැදගත් වෙනවා. වැල්මි ගත්තාම ග්ලිසරයිසා ග්ලැබ්‍රා කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් මේ හඳුන්වීම සිදු කරනවා. ඒ වගේම ඒ තුල ග්ලිසරයිසින් කියන සංඝටකය අන්තර්ගත වෙනවා. මෙන්න මේ ග්ලිසරයිසින් කියන සංඝටකයට හැකියාව පවතිනවා ආමාශයේ අභ්‍යන්තර පිත්තිය හොඳින්ම ආරක්ෂා කරලා දෙන්න. එම නිසා ගැස්ට්‍රයිටිස් ස්වභාවය සමනය කිරීම සඳහා මේ ටමිටි තුල තිබෙන අන්තර්ගතය හොඳින්ම දායක වෙනවා. හොඳයි, අද දවසේ අපි කතාබහ කරේ ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වෙන විදිය ගැන. ලැබෙන සතිය අපි කතාබහ කරන්න සූදානම් වෙනවා ගාසිනියා. එහෙමත් නැත්නම් ගොරක ඔබේ ඇඟ හැඩ කරන්න කොහොමද උදව් වෙන්නේ කියලා. ඒ වගේම ඔබෙන් පුංචි ආදරණීය ඉල්ලීමක් කරන අපේ YouTube channel එක subscribe කරන්නත් කියලා. ඉතින් ලැබෙන සතිය අපි නැවතත් හමු වෙමු. සුබ දවසක්.